යන් හායවන මොඩියලය සත්කාර සපයන්නේක් විදිට ඔබ කෙසේද ඔබගේ සේවාදායකයාගේ පෞද්කලික සනීපාරක්ෂාව සහ පළුම පවත්වාගන්නේ යන්න පිළිබඳව සාකච්ඡා කරන පාඩම්මාලාවෙේ දහත්තුන්නල පාඩම සමඟයි ඔබ අද එකතුවේ සිටිල්න්නේ මෙන් පාඩම් වගින් අපි අද සාකච්ඡාකිරීමට බලාපොරොත්තු වෙනවා අපි කෙසේද අපගේ සේවාදායිකයාගේ ඇඳස්නාානය ලබා දෙන්නේ කියලා මැදස් නානය අපි ස්पोච් ත් එහෙම නැත්තාම් බෙට් බාත් යන නම්වලින් හඳුල්නු ලබනවා සාමනය නපු මේ සිදුකරන්නේ පියවිසිහල් නොමැති එමන්නතම් අන්කन्ශස් පේශන්ස් ලට සත්කාර සප මේ දී වගේම කිසිමු හේතුක් නිසාබෙට් ටන් වෙලා ඉන්න කොන්චස් පේන්ස් ලටාත් අපිට මේය ලබා දීමට පුළුවන් කමු තියෙන ඉතින් අප අද බලමු අපි කසේද මේ සිදු කරන්නේ යන්න පිළිබඳව අලෝ අපි ඇඳ ස්නාානය යළ කුමක්ද යන්න පිළිබඳව විමසා බලව. ඇඳද ස්නාානය පිළිබඳව සැලකීමේද ම පිරිසඳහන් කළ ආකාරයට ඇඳටම සීම වූ එහෙමත් නැත්තා ස්ුවං ස්නාානයේ සඳහා ශාරීරක හෝමානසික හැකියාවක් නොමැති සේවාදාය කෙකුට අපි ස්නාානය සැපීම තමයි අපි මේ ඇඳ ස්නාානය මගින් සිදුකරන්. ඒවගේම ඇද ස්නාානයේ හෙමනයතම් බෙඩ් ාත් සිදු කිරීමේදී අපට සේවාදායකයා ඇඳ විවේකින් සිටින ඒවගේම අංශභාග වෝ එහමන්නැත්තම් සිහිසුන් වූ එහමන්තැතිම් ශාල්ලි කර්මවලට භාජනය වෝ සහ දර්වල වයෝවෘර්ධ පුද්ගලයන්තය තමයි මෙම ඇඳ ස්නාානය සිදුකිරීම වැදගත්වෙන්නේ මොකද මෝවනට එම ක්‍රියාකාකාරිත්වයන් තනිව සිදුකිරීමට අපහසුවන නිසා. අප සේ සත්කාර සපයන්නෙක් විදිහට අපගේ සේවාදාහ කයාට මෙම සත්කාරයන් සැපීම සිදු කළයතුයි ඒවාගේම සම්පෝර්ණ ඇද ස්නාානය කිරීමේදී අප සමුපිරිසිුදු කිරීම ඒවාගේම තෘද්ධිර සංසරණය උත්තේචනය කිරීම සහ අපට මෙම ක්‍රියාවලයේ සිදු කිරීමේන්දී ඇඳ ස්නාානය කිරීමේදී බරදු ්‍රියාහෑම් සැපීමටද පුළුවන් කම තිබෙන විතරක් නෙවෙයි අපිට ඔුන්ගේ සුව පහසූ ප්‍රවර්ධනය කිරීමටත් මේවාගේෙන් හැකියාව ලබනවා. එමනිසා මේ ඉතාමත්ම බැදගත් වෙනවා අපගේ සේවා ධයර්කයන්ට නිසි පරදි සපයාදීම ඒවගේම අපි මෙම ස්නාානය කිරීමීමේදී සමේතත්්‍රය සඳි සංචලය සහ මාංශපේශී ශක්තිය තහුරත් කිරීම ඉතාමත්ව වැදගත්වෙනවා මොකද එම පුද්ගලයන් අපි එහෙට මෙහෙට හසුරුවන විට මේ පිළිබඳව ඉතා හොඳින් දැන සිටිය යුතු ඇඳස්නානය ලබාදීමේ අරමුණු මොනවාද. විශේෂයෙන්ම පාරමුණු පිළිබඳව සාකච්ා කිරීමේ ද මෙමග අපට ඔවන්ගේ පිරිසිදුකම වැඩි දියුණු කිරීම සිදු කළ හැකි මොකද ඔුන් දීර්ග කාලීනව ඇඳකට සීමා වෙලා ඒ මන්නතා මඔෝන්ට උුන්ගේ රාජිකාරීම් සිදු කිරීමට තරම් මානසික ශක්තියක් නෑ කායක ශක්තියක් නැ මේේනිසා ඕුනට ඔවන්ගේ පිරිසිදුකම හරියාකාරයෙන් පවත්වාගෙනයම අප හෝසත්වයෙන එම නිසා සත්කාර් සපයන්නේ කවිදිහට ඔවුන්ගේ පිරිසුදුකම වැඩිදියුණු කරේපට මෙම සත්කාරය සිදුකිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙම ඇඳ සත්කාරය ලබාදීම මගින් ඇද ස්නානය ලබාදීම මගින් අපට පුළුවන් වෙනෝ ඔවුන්ගේ ආසාධන ඇක්තිවීම හැකියාව අවම කරා මොකෙද විශේෂයෙන්වා පෝනට හොඳින්. ඕුන්ගේ පිරිසිුදුකම් පවත්වාගෙනයක්න ඕවන්ට අවශ කරන මකසත්කාරය එවගේ මෝවුන්ගේ හිසසේතීම ඔවුන්ගේ ඇගසේදයම නීපුතු සත්කාරය ඔවන්ගේ මෝත්‍ර ලිංගික පදධතිී පිරිසිදුකම් පවත්වාගෙනයාමට අවශ්‍ය කරණ දේවල් සීලුම දේවල් අපි මෙම බෙඩ් බාත්තුලල් ලබාදීම සිදු කරනවා එම නිසා අපට පුළුවන් වෙනවා මේ ආසාධන වලක්වාගන්න ත්‍රක්ම නිනේ අපට පුළුවන් වෙනවා ඔවුන්ගේ රුදිර සංසරණය උත්තේජනය කරන. විශේෂෙන්ටම මෙම සත්කාරය සැපීමේද අපි ඕනට බැක්කයායකක් වෙනවා ඒවගේම අපිපේෂන්න ටර්ණීන් කරනවා ඒ වගේම අපපිපේෂන්ට මොනොහල් ව්‍යයාම සපයනවා ඒ වගේ තේවල් මකින් ඔුන්ගේ රුදුර සංසරණය උත්තේජනය කිරීමටත් අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ ආකාරයට අපි ඇඳ සත්කාය ලබාදීමෙන් ඔවුනට ඇතිවිය හැකි අල්ස ඔවුන්ගේ අවම කරගැනීමටත් අපිට හැකියාව තිබෙන් ඒවකම ඔුන්ගේ සමය ඇති මැරුණු සම ඉවත් කිරීමටත් අපිට මෙමගත් හැකියාව තිබෙන මෙ පිරිසිදු කිරීමේ කර්තාවය මගින් ඔවුන්ගේ ශරීරය ඇති දුගද සමනය කිරීමටත් මෙම ක්‍රියාවලිය ඉතාමහම වැදගත් වෙනවා ඇදස්නානය ලබාදීමට ප්‍රථම අප මො වගේ දේවල් පිළිබඳවද සැලකිලිමත් වයේ යුත්තේ. විශේෂයෙන්ම මොනවගේ වෛද්‍ය නීර්දේශයන්ද මෙම පුද්ගලයාට තියන් එම පුද්ගලයාට ඇති විෂ විේෂත වෛද්‍ය නිර්දේශයන් පිල්ිබඳ ඔබ සැලකිලිමත්ව න්නොල්. මොකද ඔබ සත්කාර සපයායන්නේ අන්කෝන්ශ්‍රස්පේෂන් කෙනෙකුටනක් එම පුද්ගලයාට තිබෙන ඔපහසතාවයන් පිරිබඳව ඔබට පැවසීමට නොහැ කියියාවක් තියෙනවා. එම නිසා ඔබ ඒ පිළිබඳව අනිවාරෙන්ම දැන සිටියේ යුතු ඒ වගේම ඔබගේ සේවා දායකයාගේ පවතින රෝගී තත්ත්වය මේ පිළිබඳවත් ඔබ හොඳ අවබෝධයකින්සා අවධානයකින් කටයුතු කිරීම වැදගත්වෙනවා ඒ විතරක් නෙමේ ඔබගේ සේවා දායකයාගේ ඇති ඩිපෙන්ඩසි ලවල් එක ඔබ දන්නෝ මෙම පුද්ගරයා ටෝි ඩිෆන් ොඩක් ෙලාවල්ලට ඒක නිසා තමයි එම පුද්ගලයා ඇඳකට සීමමා වෙලාති එම පුද්ගරයාගේ කිසිදු දෛනිික කර්තාවයක් එම් පුදගලයාට තනිම සිදුකිරීමට නොහැකි එම හේතුව නොබට සියල්ලුම රජකාරයෙන් ඉතාමත්ෆිළිවෙලින් පිරිසිදුව සහ කල්පනාකාරීම් සිදුකිරීම වැදගත් වෙන එ වරක් නොවෙයි ඔබගේ සේවාදායකයාගේ පවතින මානක්සික තත්ය මොකෙද මෙම පුද්ගලයා ආන්කෝංශස් ලෙවල්ල එකේ හිටියාත් සමහරක් වෙලාවට ඔබ සිදුකරන රාජකාරයෙන්න්නසා එම පුද්ගලයා කන් ෆිියස් ටඩන්න පුොුවන් එම නිසා එම පුද්ගලයාගේ මානසික මට්ටම එ පුද්ගලයාගේ මානසික සෞකයට හානි නොවන පරිදි ඔබ මෙම සර්කාරය සිදු කළ යුත. ඒවාගේම ඔබ තවත් අවබෝධයෙන් තක්සේරු කරගත යුතු වැදගත්ම දෙයක් තමයි ඔබගේ ඒක කේ පවතින උපකරලා මෙම උපකරන භාවිතයෙන් තමයි ඔබ මෙම සත්කාරය සිදු කරන්නේ එනිසා පානි වාරයෙන්ම හ පිළිබන්වත් හොඳින් දැන සිටිය යුතු පස අපි සලකා බලමු මෙම සත්කාරය සිදුකිරීමට අපට අවශ්‍ය වන උපකරන මොනවාද කියලා. මෙම සත්කාරය සලකූ හොත් තත්තටම මෙය කොටස් කීපයකීම් සමාන්විත වෙනවා අපි මේදක්වාත් මෙම සමහරක් සත්කාර ක්‍රම සිදුකරන්නේ කෙසේ දයන්න පිළිබඳව ඔබ සමග සාකච්ඡා කර හමාරයි එම නිසා ඔබ... අවශ්‍ය කරන උපරන ැගෙන යාමේදී පහත දක්වා ඇති සීලම සත්කාර සිදුකිරීමට අවර්ශ වන උපකරන රැගෙනයාම ඉතාමත්මා වැදගත් වෙනවා විශේෂයෙන්ම ඔබේ එම පුදගලයාගේ මොක සත්කාරය සැපිය යුතුවේ මොක සත්කාරය සැපීමේදී ඔපගේ පුද්ගලයා සිටින්නේ අන්කංශස් ස්ටේටස එක කනාව එම පුද්ගලයාට අන්කෝංශස් ඕරල් කියයා ලබා දීමට අවශ්‍ය වන උපරන ඒවගේම ඔබගේ සේවා දායෙක්කයා සටින්නේ සිහිකල්පනාව සහිතව නමුත් ඇඳට සීමාාවවෙච්ච රෝගීක් විදිහටනම් ඔබ එවැනි අවස්ථාවන්වලදී සිහිකල්පනාව සහිත රෝගීන්ට ලබවා දින මොකසත්කාරය ලබාදීමට අවශ්‍ය වන උපකරන රැගෙනේ ආයුතුයි. ඒවගේම, සෙහිකල්පනාව නොමැති රෝගීන්ගේ මොකසත්කාරය තමයි ොහෝවිිට අපිට සිදු කිරීමට සිදුවන්නේ අවට හම්බ වෙන්නේ ගොඩා පොයෝවෘද අන්කොසල්ස් ස්ටේටෙස් බල සිටින පුද්ගලයන් එමනිසා ඒ සඳහා අවශ්‍යප කරන ඔබ රැගෙනයායතුයි විශේෂයෙන්ම බදන්නහා ඔබට අවශ වෙනෝ මව් සෝපස් එවගේම ටංෝසෙබස් තංඩි්‍රසර් සෝඩියම් කලෝරයි් සෝියම් බයි හම්බන ආට්‍රෝ ම් යනාාදී දේවල් ඔබ රැගෙනය අන්නුවෝන්.ඒවගේම වම් පේර සඳාන් කළ පරිද ඔබගේ රෝගියයා අයින්නේ පියවිසිහ සහිත තත්ත්වයක නම් ඔබේ සඳහා එම පුද්ගලයාගේ දත්බුරසුව දත්බෙහෙත් සහිස්පියටම්මක් ඒවගේම වතුරස්වල්පයක් යනාදී දේවල් රැගෙනයා යුතු මේ පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් අපි මේ පිළබඳ සාකච්ඡා කරන ලද පාඩම මගේ. එවගේම ඔබ නියපුතු සත්කාරය සහ දෑත් සත්කාරය සිදුකිරීමට අවශ්‍ය කරන උපකරනත් රැගෙන යායුතු. ඒවගේම පාද සත්කාරයේ සිදුකිරීමට අවශ්‍ය කරන උපකරන. විශේෂයෙන්ම නියපුතු කපනයක් ඒවගේම ජලයසාහිත ගැලිපෝට්ට එකක් කපුපුළුන් දාන්න. ඒවගේම නියපුතුව ප්‍රමාණය මත නියපුතු ගණන මත අපිට අවශ්‍ය වන කපුපුළුන් බෝල අපි රගෙනය යුතුයි. ඔය යානාාදී වශයෙන් අවශ්‍ය කරන උපකරන, නයකයායක ලබ දීමටත් ඔබ රැගෙන යායුතුයි. ඒවිතරක් නෙවෙයි ඔබ හිසක සත්කාරය සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් එම පුද්ගලයාගේ හිස හොඳින් සේදීමට අවශව වන උපකරන කේප් එකක් එහෙමන්නත අපිටශ වෙන කෙලිස් පෑඩ්ඩක ඒවගේ ඒ සඳහාවශ වෙන ශැම්පෝ අපි පනාවක් ඒවගේ දේවල් සියල්ලම රැගෙන යායුතුයි. මේ පිල්බඳවත් අපි දීර්ක වශෙන් සාකච්ඡා කරල තියෙනවා හිසක සත්කාරය ලබාදීමේ පාඩම් මල්හාව යටත. ඒවගේම අපිට අවශ්‍ය වෙනවා කනාාඩියක් ශැම්පූ හෙයාවයිල් යනාදී දේවල් මෙම හිසකෙ සත්කාරයේ සිදුකිරීමට ඒවගේම සිසිල්ජාලයේ සහිත ජෝකුවක් උණුසුම් ජලය සහිත ජෝකුව අවශ වෙන මේ විතරක් නෙවෙයි අපිට තව උපකරණ රාශ්‍යයක් මෙම ක්‍රියාවලී සිදුකිරීමට රගෙන යායුතුවයි. ගැලිපො අපිට ඕන වෙනවා චෙක්ලෝත්ත එකක් අපගේ සේවාදායකයාගේ ප්‍රයිවසික ප්‍රටෙක් කරගන්න මොකද අපි චක්ලෝත් එකක දාළ තමයි එම පුද්ගල ඇඳ සිජින ඇඳමවත් කිරීම සිදු කරන්නේ ඒවගේම කිට්නි ට්‍රේස් අපිට ඕන වෙනවා ස්පොංච් බෑග තුවායක් මැකින් තෝෂ එකක් පලාස්ටික් බේසමක්ඒවගේම සබං බකටි එකක් ලොන්්‍රී හැම්ප එකක් කඩදාසි බෑගයක්ක් සහ බට අවශ්‍යය හැඟුණොත් යස් කරන්න ඔබට ගලාෞවස් රැගෙන යා යුතුතයි ඒවගේම මෙම සත්කාරය ලබා දීමේදී ඔබට සිද්ධ වෙනවා. මෞත්‍ර ලිංගික පද්ධති ආශ්ිත සත්කාරය සිදු කරන්න ඔබ ඒ සඳහා අවශ්‍ය කරන උපකරණනත් රගෙන ආයුතුයි ඒවගේම ඔුන්ගේ ශරීර සම්බානය සිදුකිරීමට අවශ කරනු උපකරණත් රගෙන යාආයුතුයි. අපි මේ පිළිබඳවත් මේ වෙනකොට සාකච්ඡා කල්ලතියෙන්නේ ඒ පාඩම් මගින් ඔබට එම පාඩම්. බලීමෙන් ඒ සඳ අවශ්‍යන උපකරන මොනවාදයි යන්න පිළිබඳව හොඳේ නවබෝධ කරගැනීමට පුළුවන්. මකෙ හපු මේ ඇද සත්කාරය මන්න තම් ඇදස්ඥානය ලබාදීමේදී විශයක්ෂෙන් මය සියලුම සත්කාරයන් එක පාර අපගේ කලායන්ට අපගේ සේවාදායකයට ලබාදීම සිදුකරු. එක හින්ද අපි අනිවාරය ඒ අවශකරන උපකරන සියලුමදේවා රැගෙන තමයි අපගේ සේවාදායකයා අසල්ට යහැම සිදුකරන්නවල් ේදී හොඳින් මක තියාගන්න එම සත්කාරය ලබාදීමේ අවශ්‍යතාවය මත තමයි ඔබ එය තීරණය කළ යුත්තේ හිතන්න ඔබගේ සේවාදායයාට මොක සත්කාරය ඒ අවස්ථාවේදී සැපීමට අවශන ඇත්තාං. ඔබ ඊට ස්වාර්භ මෝතකට කලින් මොකසත්කාරය ලබාදී ඇත්තතාම් ඔට පුළුවන් බෙඩ් බාතිකයේද මොකසත්කාය ඉවත් කර ඉතුරු රාජිකාරයෙන් සිදදු කිරීමට අවශ්‍ය කරන උපකරන පමණක් රැගෙන යන්න අපි පලමෝ අපි කොයිවිදේරද මෙම ක්‍රියාපටිපටේ සිදු කරන්නේ केේද පළමෝ ඔබෝ බගේ දෑත් හොඳින් පිරිසිදු කරගන්න ඕනිේ දැත් පිරිසිදු කරගැනීමෙන් පසුව ඔබගේ සේවා දායකාව නිමරති ලෙසා ඔබ අඳනාගැනීම සිදු කළ යුතයි එම අඳුනාගැනීමෙන් පසුව ඔබගේ සේවාදායකයාට මෙම ක්‍රාපටිපාටය පිළිබඳව හොඳ විග්‍රහයක් කර ඒ සඳහා අභශ්‍ය කරන කැමැත්ත ලබා ගත යුයි කැමත ලබා ගෙනෙන්ෙන් නතුරු ඔබ අවශ්‍ය උපකරන ටික සකසාක්ගෙන එම උප කරන අපගේ රෝගයාසරට රැගෙන යාහම සිදු කරහන්න ඕනේඒවගේ මඔබ මෙම සත්කාරය සිදුකිරීමට තෝරාගන්නා ස්ථානය හොඳින් ආලෝකවත්වී හිතිබියුතුයි ඒපකිම් හොඳ ආරක්ෂිත ස්ථානයක් වියයතුයි.ඒවගේ ඔබගේ සේවාදායකයාගේ පෞද්කරරිිකටවය ආරක්ෂා කෙරීමට ඔබ බග බලා කන්න ඕට කෙලි කත්වය ආරක්ෂා කිරීමට වගබලාගෙනීමේදී විශේෂයෙන්ම ඔබට සත්කාරය සැපීමට සිදුවන්නේ පියවිසිය නොමැති පුද්ගරෙකුටනම් ඔබ අනිවාරයෙන්ම හිපිල් බඳව සැලකිළි මත්තුවෙන් නොනේ මකද පී විසිහය නොමැතිවවා අප එහ පුදත්ගලයාගේ ෆෞද් කලිකත්වේ ස සයක්ම ආරක්ෂාකිරීම ඉතා මත්ම වැදගත් වෙනවා. මෙහිදී ඔබට සත්කාරය ආරම්භ කිරීමට මත්තෙන් ස්ක්‍රීින් කරන්න පුළුවන් තිරද්‍යාදින්න පුළුවන් ඒවාගේෙන්ම කර්ටනිස් වහන්න පුළුවන් එවගේම අපි චෙක්කවෝත්ත එකක දාලා තමයි රෝගයාගේ තියෙන ඇඳු මාහිත්තම් ඉවත් කිරියීම සිදු කරන්න. මේ අකාරයට රෝගයාගේ ආරක්ෂාව පෞද්කෙල් කතය තහුරු කර ගැනීමෙන් අනතරග ඔබට පුළුවන් ඔබ ආරක්ෂාව පිණිස අවශනාව ඔබට අත්වසුම් පළඳගන්න එමන්නත්තම් ඔබට පුුවන් ඒ ප්‍ර එකක් ඇදගන්න මෙවා සත්කාරය ආරම්භ කිරීමට ප්‍රථම. ඉන් පසුුව ෝබ මෙයාකාරයෙන් පරිසරය සකස් කර ගැනීමෙන් පසුවෝඔබ ගේ ධයත් හොන්න්නේින් සබන්යොදා පිරිසුදු කර ගැනීම සිදුකරන්න ඕනේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට මත්තෙන්. ඉන් පසුව ඔබගේ රෝගයා අසලට ගොස් මෙම ක්‍රියාවලිය ආරම්භ ක්‍රාාවනෝනය පළඹුවෝ මා පෙරි සඳහන් කළ පරිදි. පිට පුලුවොන් අපගේ රෝගයාගේ වෙන මේ බෙල්ලට වෙනකම් ප්‍රදේශය චෙක් ලෝධකින් ආවරණය කර එම පුද්ගලය ඇඳ සිටින ඇඳු ීවත් කරන්න ඉන් පසුව තමයි අපි අපගේ ඉතුරු රාජකාරයෙන් සිදුකරායි. පලමෝ අපි මොකසත්කාරය ලබාදෙන්න්න ඕනේ මකසත්කාරය ලබා දීමේදී ඔබගේ සත්කාර සපයන්නේ විදිහයට ඔබට සත්ලාර සපීීමිනි සිදලා තියන්නේ අන්කොන්චස් පේෂන් කෙනෙකුටනං ඔබට සිදුවෙනවා අන්කොන්චස් ඕරල් කයායක ලබාද දෙන කොන්ශස් පේෂන් කෙනෙක් නං ඔබ සිදුවෙනවා කොන්චස් ඕරල් කයායක ලබාද එය ඔබගේ සේවාදායකයාගේ තත්ත්වය මත තමයි ඩිසයිට් කරන්නුවෙන් මෙයා කාරය මක සත්කාරය ලබාදීමෙන් පසුව අප අපගේ සේවාදාකයක් පිරිසිුදු කිරීම සඳහා යොපොය හා පිරිසිදු කිරීමේදේ පළමෝ ඔබගේ සේවාදායකයාගේ හිස පිරිසුදු කරන්නේ නම් ඔබ හිස හොඳින් සෝදා සෝදා පිරිසුදු කරගෙන සිටියයුතුයි පලමුුව එසත් නොමැතින ඔබට පුළුවන් එම පුදගලයාගේ ශරය පිරිසිුදු කිරීම ආරම්භ කරන්න. ශරීරයේ පිරිසිදු කිරීම ආරම්භ කිරීමේදේ. පලමු ඔබ මුහුණ පිරිසිදු කරගන්න ඕනෙ මුහුණ වෙහල ඉන් පසුව දෑත්. න් පසෝ ඕ එම පුද්ගලයාගේ පපුපේ දෙෙස ඉන් පපසවෝ මෞත්‍ර ලංගික පද්ධතිය සහ තේපා ඔය විදිහල තමයි අපි පිරිසඳ කිරීම සිදුකරාන්නඕන් පළමෝ අපි මුහුණ පිරිසදු කිරීමන්නේදී හැමවිටම අපි බලල්ඕුවනේ එම පුද්ගලයාගේ රුදුර සංසරණය වැඩි වෙන ආකාරයට මෙ පිරිසිදු කිරීම සිදුකරන්න එතකොට මෙන්න මේ ආකාරයට ඔබට පුළුවන් එම පුද්ගලයාගේ මොහුණ පිරිසිදු කරන්න එමගේ අපිට පුළුවන් වෙනෝ රුදුර සංසරණය වැඩිදියුණු කර ඒවාගේම ශැර නිස්නාානය සිදුකිරීමේදේ මුහුණ ඉන් පසු එම පුද්ගලයගේ දෑත් පිරිසුදු කරාන්න ඕනෙක් පස චෙස්ටෙක් හොය විදිහයට ඔබට බොුවන් ස්ටෙබ්බ ස්ටප්ෙන්ම් පුදත් කෙයාගේ පිරිසිුදු කිරීම කර අනිවාරෙන්ම එක කොටගක් පිරිසිදු කිරීමෙන් අනතුරුව මූුණ පිරිසිදු කර ගැනීමෙන් අනතුරුව එ ප්‍රදෙස වියලා ගැනීමොත් සිදුකරන්නුන් ඒතාබත්ම වැදගත් වෙනවා. න් පසව ඔබට මා පෙර සඳාන් කලාආකාරයට දැත් සත්කාරය පාද සත්කාරය සහ නිය සත්කාය මෙම පුද්ගලයට ලබා දෙන්න පුළුවන් අපි පෙර පාඩම් මාලාවන් වලදී මේ පිළි බඳව වෙනවෙනම සාකච්ඡා කරා එහිදී ඔබ අනිවානයෙන් මතකතියාගන්න එම පුදගලයාගේ ප්‍රෘතිිරසංසරණය වැඩි වෙන මට තමයි පිරිසුදු කිරීම සිදු කරන්න ඕනේ ඒවගේම නියපුදු කැලීමේ දේ පාදසත්කාරයේ ද සැලකිලිමත්වියයුතු හමයක් පිළිබඳවම ඔබ හොඳ අවබෝධයකින් කටයුතු කරන්න ඕනේඒවගේම මේ එක්ක කොටස පිරිසුදු කිරීමට ඔබ ස්පොංච් බෑ අලුතෙන් භාවිතා කළ යුතුවයි එකක් ස්පොංච් බෑගයක් භාවිතා කිරීමෙන් පසුව ඒ ලෝන්ට්‍රි බින්න එකට ඉවත් කරන්න ඕනේ ඉන් පසුව නැවතත් අලුත් පොච බෑkeකක් යොදාගෙන තම ඔබ අනත් පිරිසුදු කිරීම සිදු කර. එතකට එකේ ස්පොංච් බෑකින් පළලමෝ වතුරේණය තෙමාගෙන හොඳේ එක් අතකට පිරිසුදු කිරීම සිදු කරනෝයින් පසු සබන්ස්ල්පයක් අල්ලේප කරගෙන නැවතත් ඒ පිරිසුදු කර ගනීම සිදු කරනෝ ඉන් පසු ස්පොංච බෑක එකක් නැමත භාවිතයල් ඒ සබනිවත් කිරීම සිදුකර එම ස්ථානය හොඳේ වියලා ගැනීම සිදු කරන්න ඕන්. ඒ ආකාරයට තමයි ඔබ එම පුද්ගලයාගේ ශරීරය, සේදීම සිදුකරන්න ඕන් මෙනිස ශරීරයේ පිරිසුදු කර ගැනීමෙන් අනතුරුව බගේ සේවාදායකයාට අලුත් ඇැඳු මන්දවා එම පුද්ගලයා සූ පහස ඉියව්වක තැබීම වැදගත් වෙනවා ඉන් පසුව එම පුද්ගලයා සූපාසිරියාවකින් තිබීමෙන් පසුව ඔබට කොන්්ඩය පීරා එම පුද්ගලයාට ලෝෂණ නාලේප කර එම පුද්ගලයාාව හැඩගස්වා ගැනීම සිදුකරන්න පුළුව. මෙම සත්කාරයේ කිරීමෙන් පසුව විශේෂන්ම අප ගොඩක් වෙලාවාල් වලට එම් පුද්ගලයාගේ ඇඳ ලනන් මාරු රීම සිදු කරනවා ඒහෙමත් නැතම් ඔබට පුළුවන් ඇද නවතත් සකස් කරන්න ඒවගේම මෙ සත්කාරය සඳහා ඔබ භාවිතා කළ උපකරණ සියල්ලම හොඳින් පිරිසිදු කර හොඳින් සෝදා ඒවා නැවදි ප්‍රතිස්ථාපනය කිරීම ඉතාමත්ම වැදගත් මෙම සත්කාරයයේ සිදු කිරීමේද ඔබ භාවිතා කළ අප විත්‍රජාලය ඔබේ වත් කිරීම සිදු කරන්න ඕනි එහිදී ඔබගේ කඩදාසිබෑගේ එකතු වූ ආසාධි ද්‍රව්‍යය ඔබ ිස්කටඩ් කිරීම සිදුරන්න ඕන න්ෆෙක්ටඩ වේට බින්න එකට ඔබට ජීවන් හොරිත මධ්‍යස්ථානයට යවීමට කිසි අම්මූ දේවාලත් නම් ඒවා ආකාරය නියමිත ක්‍රමමේදය අනුගමනයකර ඒවා ජීවන්හරණය කිරීමට යවන්න ඕනේ ඒවගේම ලොන්ඩ්‍රීකට යවන රෙදී නවදත් හොඳින් සෝදා වේලා ගැනීමෙන් අනතුරු ඔබ ඔබගේ සේවාදායක යාසල නවතත් ප්‍රතිස්ථාපනය කිරීම වැදගත්. මෙ මේයා කාරයට ඔබ මෙම සත්කාරය සිදුකිරීමෙන් අනතුරුව ඔබගේ සේවාදායකෑට ඔබට පුළුවන් කෝෆී එකක් නැතැන් ටියයක් දෙන්න මොකද එමපුද්ගලයාය ඒ වෙලා වෙදී මමුකද අපට මෙම සත්කාරය සිදුකිරීමට ටිකක් වෙලාවයානවා එමනි සම්පුදගලයා ශරීරයේ ක්ෂනත්ව ටික ඩ වෙලා තියෙෙන පුළුවන් නැවතත්හොඳ කම්පට බ ෆල් නෙක් දෙන්න අපිට ඒවැනි බවරේජකක් එම් පුද් කලයාට ඔ්ෆ කරන්න පුළුවන්. Inන් පසූ ඔබ මෙම සත්කාරය සම්පූර්ණයෙන් කිරීමෙන් පස්සේ ඔබ අනිවාරයෙන්වා ඒ පිල්බඳ ඔබගේ කයාාගිව නෝන්ස සටහන් කරාන්න ඕනේ කෑගිව නෝන්සේ ඔබ සිදුකළේ කුම්වක්ද ඔබ නිරීක්ෂණය කරපුදයවා එහිදී ඔබ මොහඩි වෙනස් කොමක්දුටේදම සත්කාරයේ සිදුකරන අතරඔය හැම දෙයක්මෙහි සටහන් කරාන්නෝන්. එවගේම මේ සිදු කළේ කෞවද කාටද වොනතවසේද කමුණ වෙලාවේදේ යන්න පිළිබඳවත් ඔබ අනිවාරයෙන්ම ඉන්ටට් කරානඕන්. ො අපි අඇද පාඩිමෙන් සාච්ඡා කරේ කොයි විදිේර ද්බගේ සේවා දායකයාගේ ඇඳ ස්නානය ස්පොච් බාත් නැතම් බෙට් බාත් සපයන්නේ කියලා මෙ හිද අපි කතා කරා මොන වගේ උපකරණි ද අපිට අවශ්‍ය වෙන්නේ අපි මොනවගේ තක්සේරුවප්ද ලබාගතයුත්තේ මොනවගේ පරිසරය සකස් කිරීමක් ද අපි කරන්න ඕනෙ සහ මෙම ක්‍රියප පටිපාට සිදුකරන්නේ කෙසේදය අනවාග ඉතින් ආරාධනා කරන උසේලු දෙනාටම රැඳී සිටින්නේ කියලා අපගේ ඉදිරි පාඩම් මාලාවන් සමඟ බත් සත්කාර්ක සේවා සපයල්න්කුලස විදස්ගතවෙන්න්නට බලාපුරත්වන කෙනෙක්ද. එසන ඔේ ඉග්‍රසි භාෂාදන්හ නොමේමතිවෙනු කරගන්න www.gpid8s.tK. එඩේන් IDsස් වෙම්බට වීට පි ෙන්න්න ඒවාගේම ජපන් භාෂ තැන්ම වැඩද යනු කරගන්න ප ඩුකේන් පන් භාෂාව YouTubeු නාලිකාරෙන් පුළුවන් මේ වැතකක් පාඩම් බලන්න ැන්ම ඩීපි ඩුකේන් ස් ෝලයි YouTubeු නාලිකහව සස්රබ් කරන්න. අලුතැන් වඩියෝස් බලන්න මෙල් පට්නක පලතියාගන්න. ජීවිතේජයකන්න DP ඩුකේන් skillsස් forෝලයි.